අද මම කතා කරන්නේ චේන්ජ් ඕවර්ස් ගැන. මොකද්ද මේ චේන්ජ් ඕවර් එක කියන්නේ? මොනවද මේකෙන් කරන්න පුළුවන්? අපි එහෙනම් සම්පූර්ණ විස්තරේ වීඩියෝ එකෙන් බලමු. මොකද්ද මේ චේන්ජ් ඕවර් එකක් කියන්නේ? චේන්ජ් ඕවර් එකක් කියන්නේ විදුලි සැපයුම් දෙකක් වෙන් කරලා ඉවරලා අපිට ලබා ගන්න පුළුවන් උපකරණයක්. ඒ කියන්නේ මම පැහැදිලි කරන්නම් ටිකක්. අපේ නිවසක හෝ ආයතනයක තියෙනවා ජෙනරේටරයක් හෝ ඉන්වර්ටරයක්. ඊට අමතරව අපේ ප්‍රධාන සැපයුම වෙන්නේ CB සැපයුම. එතකොට දැන් මේ ටිකේ කට්ටියට දන්නවා පවර් කට් එකේ ප්‍රශ්නෙත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ජෙනරේටරයක් හෝ කලින් බැටරි බෑග්අප් එකක් තියාගෙන ඉවරලා අපි ඉන්වර්ටරයක් කරහා 230 ලබා ගන්නවා. ඒ වෙලාවකදී අපි මෙන්න මේ චේන්ජ් ඕවර්ස් භාවිත කරනවා. චේන්ජ් ඕවර්කින් වෙන්නේ එතකොට අපේ CB සැපයුම සහ ජෙනරේටර් සැපයුම වෙන් කරලා ලබා ගන්න එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ CB සැපයුම පල්ලෙහැට මෙතනින් ඉන් කරනවා, ඉන්වර්ට මේ ජෙනරේටර් සැපයුමත් අපි මෙතනින් ඉන් කරලා තියෙනවා. එතකොට අපිට මේකෙන් පුළුවන් ස්විච් කරන්න, මේක එකට දාපුවාම CB සැපයුම සහ මේක අපි දෙකට දාපුවාම ජෙනරේටර් සැපයුම අපිට ලබා ගන්න පුළුවන් උපකරණයක් තමයි මේ චේන්ජ් ඕවර් එකක් කියන්නේ. මම මේ සරලව විස්තර කරේ. හරි, අපි බලමු මේ චේන්ජ් ඕවර් එකේ වර්ග තියෙනවා. දැන් මම මේ අතේ තියන් ඉන්නේ MCB ටයිප් චේන්ජ් ඕවර් එකක්. ඒ කියන්නේ මේක සිංගල් ෆේස් චේන්ජ් ඕවර් එකක්. එතකොට 3 ෆේස් චේන්ජ් ඕවර්ස් තියෙනවා. මම වෙනම ෆොටෝස් පෙන්නන්නම්. ඉතින් අපි චේන්ජ් ඕවර් එකක් භාවිත කරද්දී ප්‍රධාන වාසියක් තමයි CB සැපයීම සහ ජෙනරේටර් සැපයීම කොහිම මොහොතකවත් එකට මික්ස් එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි බැරි වෙලා හරි දැන් මම දැකලා තියෙනවා මේ පවර් කට් එක වෙලාවේදී කට්ටි ඉන්වර්ටර්ස් ජෙනරේටර්ස් පාවිච්චි කරද්දී gedara තියෙන හෝ මේ නිවසේ තියෙන ප්ලග් පොයින්ට් එකකට, ඒ කියන්නේ ප්ලග් බේස් එකකට, මේ ෂොකට් අවුලට් එකකට දීලා තියෙනවා සප්ලයි එක දීලා gedara තියෙන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ මේන් ස්විච් එක ඕෆ් කරලා තියෙනවා. බැරි වෙලා හරි අමතක වෙලා මේන් ස්විච් එක ඔන් කරත් CB සැපයුමත් එක්කන් ආවොත් ජෙනරේටර් එක මේ ජෙනරේටර් එක පැත්තෙන් හානි වෙන එක පුපුරන්න ඉඩ තියෙනවා. ඔන්න ඔය වගේ දෙයක් වෙනවා. දැන් චේන්ජ් ඕවර් එකක් අපි දාලා ඉවරලා අපි මේකක් භාවිත කරලා ඉල්ලලා ඒ වගේ දෙයක් අපි ජෙනරේටර් සැපයුමක් හෝ ඉන්වර්ටර් සැපයුමක් ලබා ගත්තාම අපිට ඒ වගේ අනතුරුදායක දේවල් වෙන්නේ නැහැ. මේකේ වාසි වෙන්නේ මේක තමයි. ඒ කියන්නේ අපිට මේ චේන්ජ් ඕවර් එකෙන් වෙන් කරලා ලබා ගන්න පුළුවන් ජෙනරේටර් ලයින් එකයි CB ලයින් එකයි. මම හිතනවා ඉතින් ඔයාලට තේරෙන්නේ නැති චේන්ජ් ඕවර් එකක් අපි පාවිච්චි කරන එකේ වාසිය මොකද්ද කියලා. ඒ වගේම මේ චේන්ජ් ඕවර්ස් වල දැන් මම මේ තියන් ඉන චේන්ජ් ඕවර් එක මැනුවල් චේන්ජ් ඕවර් එකක්. මේ වගේ අපි ඇඩ්වාන්ස් පැත්තට යනකොට තියෙනවා ඔටෝ චේන්ජ් ඕවර්. ඒ කියන්නේ CB සැපයුම නැතුව ගිය ගමන්ම ඔටෝමැටිකලිම මාරු වෙනවා ජෙනරේටර් ලයින් එකට. ඒ ජෙනරේටර් එකත් ඔටෝ ස්ටාර්ට් වෙලා ඔටෝමැටිකලිම මේ චේන්ජ් ඕවර් එක මෙහෙම පල්ලෙහාට වැටෙනවා. එහෙම චේන්ජ් ඕවර්ස් තියෙනවා. හරි, ඉතින් අපි බලමු මේ දැන් මේ ටිකේ පවර් ප්‍රශ්නෙත් එක්කන් නිවෙස් වලට කොහොමද මේ චේන්ජ් ඕවර් එක අමුණගන්නේ කොහොමද කියලා ඉවරලා බලමු. මම මේකට සප්ලයි දෙන හැටි කියලා දෙන්නම් ඔයාලට. අපිට මේක සාමාන්‍යයෙන් ගත්තාම මේ සිංගල් ෆේස් චේන්ජ් ඕවර් එකක් අපිට හાર્ඩ්වෙයාර් එකකින් ගන්න පුළුවන්. මේ උපකරණ තියෙන දැනින් අපිට ගන්න පුළුවන් MCB type change ඕවර් එකක් දෙන්න ගියපම අපිට මෙන්න මේ විදිය change ඕවර් එකක් හම්බ වෙනවා. මේකේ තියෙන අග්‍ර 6ක් තියෙනවා අපිට බලා ගන්න. මෙන්න මේ යටපැත්තේ ටර්මිනල් 4කුයි උඩ පැත්තේ ටර්මිනල් 2කුයි තියෙනවා. ඉතින් මේකෙදි අපි මේ යටපැත්තේ ටර්මිනල් 4 තියෙන හතරක් තියෙන පැත්ත තමයි ඉන්පුට්. ඒ කියන්නේ CB සැපයුම සහ ජෙනරේටර් ලයින් එක හරි ඉන්වර්ටර් ලයින් එක හරි මෙතනට ඉන් කරන්න. එතකොට මෙතන මේ ටර්මිනල් දෙකක් තියෙන පැත්තෙන් තමයි අවුට් යන්නේ. ඒ කියන්නේ දැන් අපි මේන් ස්විච් එකෙන් ඔයාලා දන්නවා මේන් ස්විච් එක පාවිච්චි කරද්දී මේන් ස්විච් එක ඉන්න තමයි ඔක්කොම ටික ඔන් ඔෆ් වෙන්නේ. එතකොට මේන් ස්විච් එකට කලින් තමයි මේ චේන්ජ් ඕවර් එක වැටෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේන් ස්විච් එකට කලින් මම ඩයග්‍රෑම් එක දාන්න මෙතන ඉහ පැත්තෙන් වීඩියෝ එක එඩිට් කරද්දී මේන් ස්විච් එකට එහා පැත්තෙන් තමයි චේන්ජ් ඕවර් එකක් වැටෙන්නේ. එතකොට හරි මම මේකට ඔයාලට අයිඩියා එකක් ගන්නත් එක්ක මම මේකට මංගාව තියෙනවා ඉන්වර්ටර් එකක් තියෙනවා වෙනම ගෙනාපු මෙන්න මේ විදිය පොඩ්ඩාහක ඉන්වර්ටරයක් තියෙනවා. මම මේක ගැනත් දාන්න වීඩියෝ එක. මේ ඉන්වර්ටර් එක සහ අපි CB සැපයීම අරගෙන ඉවරලා මෙයාට සප්ලයි දීලා බලමු කොහොමද මේක චේන්ජ් වෙන්නේ කියලා. හරි, එහෙනම් අපි යම් මේකට අමුණ ගන්න විදිය සහ මම ඔයාලට තව ටිකක් මේකේ විස්තර ටිකක් දෙන්නම්. ඉන්වර්ටර් ගැන දැන් මම කතා කරන්න යන්නේ නැහැ. ඉන්වර්ටර් එක විස්තරයක් මම වෙනම වීඩියෝ එකක් දෙන්නම් ඔයාලට. හරි, මම බඩු ටික සැපයගෙන තියෙනවා. චේන්ජ් ඕවර් එක තියෙනවා. ඊට පස්සේ අපිට ඉන්ඩිකේට් කරගන්න ඉන්ඩිකේටර් ලයිට් දෙකක් ගත්තා. රතුපාට ඉන්ඩිකේටර් එක අපි දාමු CB පැත්තට. ඊට පස්සේ කොළපාට ඉන්ඩිකේටර් එක දාමු ඉන්වර්ටර් එකේ සප්ලයි එනවද නැද්ද කියලා බලාගන්න. ඊට අමතරව මෙන්න මේ වගේ වයර් කෝඩ් දෙකක් හදාගෙන තියෙනවා. ඉන්වර්ටර් එකේ 13 ඇම්පියර් ෂොකට් අවුලට් එකක් තියෙන්නේ. ඒකට සහ CB සැපයුම මම මෙතනින් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකින් අරන් තියෙනවා. ගෙදර නිවසේ සැපයුම අරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට චේන්ජ් වෙන විදිය බලාගන්න
LED bulb එකක් දාලා තිනා මෙතනින් හදාගත්ත holder එකට. හරි අපි බලමු කොහොමද මේක අමුණ ගන්න කියලා. මුලින්ම change එක අතර ගත්තට පස්සේ මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා මේකේ අග්‍ර 6ක් තියෙනවා කියලා. එතකොට දැනගන්න ඕනේ input කරන අග්‍ර මොනවාද output වෙන අග්‍ර මොනවාද කියලා. එතකොට මේක අපි විදුලි සැපියුම input කරන්නේ මෙන්න මේ තියෙන යට තියෙන අග්‍ර හතරට. ඒ කියන්නේ CB සැපියුම සහ inverter සැපියුම හෝ generator සැපියුම දෙන්නේ මෙන්න මේ තියෙන යට තියෙන අග්‍ර හතරට. එතකොට මේක අපි වෙන් කරලා අඳුනගන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාගේ නියම් පොඩි pattern එකක් වගේ. මෙතන ඉරකුත් ගහලා වෙන් කරලා තියෙනවා. මල්ටිමීටර් දිහා චෙක් කරලා බලන්නත් පුළුවන් අපිට. මේ විදිහට දැන් මේක යට ඒ කියන්නේ මේ තියෙන ටර්මිනල් දෙක එකක්. මෙතන තියෙන ටර්මිනල් දෙක එකක්. ඒ කියන්නේ මෙයා උඩට දැම්මොත් සප්ලයි එක වැටෙන්නේ මේ තියෙන ටර්මිනල් දෙකෙන්. එතකොට අපි CB සැපියුම ලබා දෙනවනම් නියුට්‍රල් හෝ ලයිව් එකක් දෙක මෙතන ලබා දෙනවා. ඊට පස්සේ ජෙනරේටර් සැපියුම හෝ ඉන්වර්ටර් සැපියුම දෙන්නවනම් මෙතන පල්හැට. හරි. අපි දැන් මුලින්ම අමුණගමු වයර් ටික ඉන්ඩිකේටර්ස් ටික දාලා ඉවරලා. හරි දැන් මම මෙතන ඉන්ඩිකේටර්ස් දෙක සහ ඉන්වර්ටර් සැපියුම සහ CB සැපියුම මෙන්න මේ විදිහට සම්බන්ධ කරන් තියෙනවා චේන්ජර් එකට. හරි දැන් මෙතනින් අපිට ඉතුරු වෙලා තියෙනවනේ තව අවුට්පුට් ටර්මිනල් දෙකක්. ඒක තමයි මෙයාගේ අවුට්පුට් එක. එතකොට දැන් අපි යන්න ඕන චේන්ජර් එකේ ඉඳලා මේන් ස්විච් එකට යනවා. ඊට පස්සේ RC CB එකට යනවා. ওই විදිහට ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ තියෙන විදිහට තමයි අපි සම්බන්ධ කරන්නේ. දැන් මම මෙතන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක නැති නිසා LED එක LED බල්බ් එක මම කෙලින් මෙතන ඩිටේල් සම්බන්ධ කරගන්නවා. අපි ඒක සම්බන්ධ කරගමු. හරි අපි LED බල්බ් එක සම්බන්ධ කරන් ඉවරයි. චේන්ජර් එකේ මැද්දට ඔෆ් මෙන්න මේ විදිහට මේ දෙක සෙන්ටර් වෙන්න වගේ ගත්තාම දාපුවා මැද්දට දාපුවාම ඔෆ්. ඊට පස්සේ උඩට ඔන් ආයේ මැද්දට ඔෆ් යටට ඔන්. ওই විදිහට තමයි තියෙන්නේ. හරි අපි දැන් බලමු CB සැපියුම ලබා දීලා සහ ඉන්වර්ටර් සැපියුම මේක ලබා දීලා කොහොමද මේක චේන්ජ් වෙන විදිය. මම ඉන්වර්ටර් එකටත් බැටරිය වල සප්ලයි ලබා දෙනවා. හරි මම දැන් මෙතන ඔක්කොම අමුණගෙන ඉවරයි උපකරණ වලට. මම මුලින්ම ලබා දෙනවා CB සැපියුම මෙන්න මේ විදිහට ලබා දෙනවා. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් කොළපාට ඉන්ඩිකේටර් එක පත් වෙනවා. එතකොට අපි දැනගන්නවා කොළපාට ඉන්ඩිකේටර් එක මේ පත් වෙලා තියෙනවා කියන්නේ CB සැපියුම අපිට ලබා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට අපිට ඔන් CB සැපියුම තියෙන වෙලාවෙදී හෝ නැති වෙලාවෙදී අපිට ඉන්ඩිකේට් කරලා ඉලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම ඉන්වර්ටර් එකත් දැන් ඔන් කරන්නම්. හරි ඉන්වර්ටර් එකත් ස්ටෑන්ඩ් බයි වුණා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඉන්ඩිකේටර් එක රතුපාට LED එක පත් වෙනවා. රතුපාට ඉන්ඩිකේටර් ලයිට් එක පත් වෙනවා. හරි එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දෙකේම ඉන්ඩිකේටර්ස් බල්බ් අපිට යොදාගත්තාම කරන්ට් එක ආවද නැද්ද කියලාත් අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි මෙතනින් චේන්ජර් එක මාරු කරගන්න බලමු. හරි අපි දැන් බලමු චේන්ජර් එක මාරු වෙන විදිය. හරි මම ඔයාලට මුලින්ම කිව්වා චේන්ජර් එක මැද්දට ඕෆ් කියලා. අපි දැන් උඩට දාමු. චේන්ජර් එක උඩට දැම්මට පස්සේ මම මේ දැන් අමුණගත්ත විදියට අපිට CB සැපියුම තමයි උඩ ඒ කියන්නේ චේන්ජර් එක උඩ පැත්තට ඔන් කරාට පස්සේ CB සැපියුම තමයි ලබා දෙන්නේ. එතකොට අපිට මෙතනින් ඉන්ඩිකේට් කරනවා CB සැපියුම ලබා දීලා තියෙනවද නැද්ද කියලා. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට දැන් CB සැපියුම නැති වෙලාවට ඉන්වර්ටර් එක ඔන් කරලා ඉවරලා අපිට මෙන්න මේ විදිහට චේන්ජ් කරගත්තයි චේන්ජර් වල පල්ලෙහැට. ඔන්න ඔය විදිහට. එළිය වැඩි පොඩ්ඩක් මම දැනට ලයිට් එක ගන්නම්. හරි. එතකොට අපිට බලා ගන්න පුළුවන් චේන්ජ් වෙන්නේ කොහොම විදිහටද කියලා. මේ විදිහේ තමයි චේන්ජර් එක අපි අමුණගන්නේ සහ මේකෙන් වැඩ භාවිතා කරන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති චේන්ජර් එකේ වටිනාකම සහ මොකද්ද මෙතන වුනේ කියලා. හරි මම දැන් චේන්ජර්ස් ගැන ඔයාලට ගොඩක් විස්තර දුන්නා. ඉතින් මම හිතනවා ඔයාලා මේකෙන් දෙයක් ලබා ගන්න ඇති කියලා. අදට මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. ඊළඟ වීඩියෝ එක එන්නේ මම කලින්ම කියලා තියන්නම් මේ වීඩියෝ එකේදී ඉන්වර්ටර් එක ගැන තමයි ඊළඟ වීඩියෝ එක එන්නේ. හරි ඉතින් තවත් අලුත් වීඩියෝකින් හම්බෙනකම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මම අලුත් වීඩියෝ එක දාපු එක මෙනින් ගන්න. කට්ටියම සුබ දවසක්. Thank you.